යිබෝන් ෙම දවස් උුසුම පුවත් ොට කියන අයිටයෙන් ප්‍රවෘ්තිය සමඟෙන් ම නිමේශ් චමත් සංකල්ප. මම තාරිකාම් හිරවන්ගනේ ප්‍රථම නවදහනය ප්‍රධාන ප්‍රවෘ්තිය සිරස්තලවෙෙත ආණ්ඩුව මැච්චික ගන්න හැටි දැන්වෙලාව හරි දැන්යන්න ගමට යන්න පිත්තගන්න දකුණු අරගන්ඩ දිවන්ට ඕගහන්න කියලා තමයි මේ කණ්ඩෑමලට කියට පවෙන්න එක උමති සම්මාන උලේ දී අයිටයෙන් මාධ්‍යජාලයට සම්මානු රැසක්. පෞද්ගලික බස්වේදරු කොන්දොස්තර රැගැනීමට කැවිනට පත්‍රකාවා. එඇඟට දැන වෙනස ගමට ගෙන ඒමටයුතු කළ බ ග්‍රමත්‍ය ප්‍ර නි විතමසිං මහතා පවසනවා Entන් ප්‍රයි ්‍ර ලංකා ජතික පදශෂන ආරම කිරීමෙන් අනතුරුව පැවති ජනහම අමතුමින් අග්‍රමමාත්්‍යවයා මෙම අදහස් පල කලා. ඒද ග්‍රාමතවයා බඩදුරටත් පැවස ේදහස් විස්ව වනවට දියුණන්වටක් ඇතිකිරීම, ආව සියරුතිනාට ඉදිරියට පැමිණ වැඩකරන ලෙසයි.

ැින් පැනලති ොම වම ලුණු අරගෙන තියෙන්. පේ කඩලුතාම රක්ෂ කරගෙන තියෙන්. මෙතැන පෙන්න්නන්නේ ඊළඟ කාලෙ තුළ අපි කොහමදා අපේ තිකරුවන් එ ලකුණ දාගන්න දැන් ති අපේ හැ ුව හුරුයි පිතිකරුවන් දැන් ්‍රති ාල ෙන්න් ඕන ඒකට තමයි මේ ව්‍යාපාර සියල්ල රක දැන් අප පිත් අරගෙන ලකුණු දාගෙන දිනන්න වැටකරම්. ඒකට මයි මේ සියලු දෙනා එකතු කරලා තිය. ඒකට තමයි ගම් පැරලියෙන් හද මුදල් දෙන්නේ ගමට මුදල් ට .

දරුණන්ට ිය යිකන්ට නෑකන්ට ඒ ක්‍රමවේ රම් ක තියන්නන්නේ ඔබ හැම ගම දැන්. ම ්‍රදේශයකම ග රම් ති . වත් දල් දෙනවා පාර ල්ලද වත් දල් දෙන විමති තා ාව වැටතේ. තවත් මුදල් තියෙනවා නිවාසාදන්න මේ යි අ ුදු කීපය ගෙනයන්. අන්න ඒ එකයි ම කියන්නන්නේ මෙතැනින් තමයි අෞරදු තුනක කඩපු වැට සටන් පෙන්න්නලා අපි කඩළු ආරක්ෂ කර නිසා දැන්ක කියන්නන්නේ අපේ කණඩාෑමට දැන් වෙලා හරි දැංයන්න ගමටයන්න පිචචගන්න ලකළలు අරගන්ට, දින්ටෝක හන්න කියලා තමයි මේ කණ්ඩාෑමලට කියන්න. බයන්න එපා! ස්සරාට යන්න මේ අෞෘද්‍යයායි පටන්ගන්නේ විශ්සයි විසිපාාවනකොට දියුණුරට බෝට පත්වන්න කෞරුුවෙනුවෙන්ද ඔබ වෙනුවෙන්. මෙහිදී අදහස් දැක්කූ මුදල් හා ජනමාධ්‍යාමාත්ත්‍ය මංගල සමරවිරම හතා ඌ වෙල්ලස්ස කැරල්ල සිදුවී වසර දෙසියක් ගත වූ මොහොතේ. එම ප්‍රදේශයෙන් තවත් සංග්‍රමයක් ආරම්භ කළ බව පෙන් වාතුන්නා. ඌවෙල්ලස්සේ දේශප්‍රේමි කැරල්ල සිදුවෙලා හරියටම අවුරුදු දෙසියක් ගතවී තියන මේ මොහොතේ යළිවතාවක් ඌවෙල්ලස්සේ ජනතාව තවත්. මහා කැරල් සංග්‍රාමයකට සූදානම්වන මොහොතයිමේ. එදා ඒ දේශප්‍රේමී කැරල්ල හරහා මේරට අඩිරාජවාදීන්ගෙන් බේරගන්නට මේ ප්‍රදේශයේ ජන්තාව මුල්ලනා. අද ඒනිසාම අපරාජයේ සංවර්ධනය සඳහා වූ මහායුද්ධත් අපි මේ ඌවෙෙල්ලස්සෙන් ආරම්භ කරන්නට තිීදු කර. සෑම ආසනයකටම රුපියල් මිලියන දෙසීකට වැඩිබුඩලක්. අපි මේ මාස්ස හතරකට විතරක් ලබාදීලා ඊළඟය වැෑන් ෙඩස් ධානාමය වර්ෂය සඳ. මීටක් වැඩී මුදලක් තමුන්නශලාගේ ගම්ධනාව සංවර්ධනය කරන්නට අපි ලබා දෙන්නට කටියයුතු කරමින් ඉන්න. විශේෂෙන් මේ ප්‍රදර්ශනය වීලාට අනුරාධ පුරේදී පවත්වන්නටත්. ඉන් පස්සුව යාපනේ නගරේ පාල්ත්වන්නටත් ඉන් පස්ුව අනිකුත් දගරවල්ට මේ ගැනෑමට කටියයුතු කරද බවර ප්‍රකාශ කරමින් මෙයට අත්තු ලබාද ීම තුළින් වවැෙනසක්රන්න. ැా ట వ ా ష ాస ా య ిැ టి ැද ాా కట ర ా యం ాత ా్. දෙන රජ පක්షల ස න රාජක්ෂ රපුට కే න త න, පිරිසක් ష్ ිక ඉන්නවා ර ෙනස් ాల ල්్ තියවා. ද స్න්න වැ సంవරජන කාార్యන් තුළ ෙනන්න ැం మ කිය క ్ె్ ాప ොడ ගන්න ළුව ම මහ కుල් ැත්త ති ෙන ంුව ోజన ගත්త అ ද හිල්్ . ా කිය . ోಡ ද్ డ වැඩి වි නාశයක් කරලා තුరටිక අරගෙන ాස් න ක්ష న ణం ిල්రති ෙද ල්ಲ ంద ොా ෙන ො හිంగ ు රලා ැම ස రැ ක් ර කිය ම කියනවා. සංහිදියාව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනයනතේමාවෙන්ෙන්ටප්‍රස් ශ්‍ර ලංකා ජාතික ප්‍රදර්ශනය මොන්රාගලදී අද ආරම්භ කරුණා. ඒ වෘත කරුණේ අග්‍රමමාතරයිල් වික්‍රම සිංහමහතාමෙන්ම මැති ඇමතිවරුන්ගේ ප්‍රදානත්වෙනේ. ප්‍රදර්ශනය සංවධන කරන්නේ මුදල් හා ජනමාත්‍ය මාත්‍යංශයි. විවසායිකින් දිරිගන් වන විස්සයි විසිාහමත පදනව Entටප්‍රස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන දින තුනක් පුරා මොරාගලදී පැවැත්වෙනවා. ්‍රයි ්‍ර ලංකා ජාතික ප්‍රදර්ශය නිලවශයෙන් විවෘ්ත කළේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහම හතායි ඒ අද පස්වර්ුවේද මැති ඇමතිවරුන් කිහිප දෙෙනකුම එම අවස්ථාවට සහභාග වනා ශ්‍රී ලංකාව ්‍යවසායික පාරාදීසියක් බවට පත්කිරීමේ අරමුනෙන් එටපයිස් ශ්‍රී ංකා නයෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි ඒ පිළිබඳ දැනුවත්කිරීමේ අරමුුණ ඇතිවයි ප්‍රදර්ශනය සංවිධාන කරතිබෙන්නේ ජනාධිපතිතුමාගේ ආශිර්වාධය හා උපදෙස් මත ප්‍රදර්ශනය සංවිධාන කරතිබෙනවා කලාප දොළහකින් මේ සමන්විතයි. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් දෙසය හතරක් සහිත දැවන්ත අධ්‍යාපන කලාපයක්ද ඊට ඇතුළත්. විවසාකීන්ට නයලබදෙනෙන්ටප්‍රයිස් ්‍රී ලංකා අයෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම විවසායකත්ව කලාප යටතේ සිදුකරෙනවා. නව විවසායකින්ට enterටපයිස් ්‍රී ලංකා දත්තපද්ධතියේ ලියාපදිංචවීමටද මෙහිදී හැකිී. ප්‍රදර්ශණය තුළදීම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවවලින් ්‍යාපාරික ණய எල්ல்லුම් කළ හැකිවීම විශෂත්වයක්. නව ව්‍යාපාර ආරභකිරීමට තාක්ෂික දැනුම්ම ලබා දෙෙන උපදේශන සේවාද ක්‍රියත්මකයි. විවசாයකන්ට සිය ව්‍යපාර ප්‍රදර්ශනය තුළදීම ලියාපදිංචිකිරීමේ අවස්ථාවද මෙමගින් உදාවනවා. ෙටිකාලීන සහතිකපත්‍ර පාටමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදී ප්‍රදර්ශ්නය තුළදීම සහතිකපත් නිකුත්කිරීමද විශෂත්වයක්. නව විවසාකන්ට නව වෙළந்துපළහා සම්බந்தවීමද මෙමගින් හැකිවනවා. සියලුම රාජච හා පෞද්ගලික අංශයේ ආයතනවල සේභාවන් ලබාගනීමටද ප්‍රදර්ශන කලාපයක් වண் කරතිබෙනවා. ත්‍රවිධහමුදාවේ විශෂ ප්‍රදශන කලාපද ඊටඇතුළත්. අධ්‍යාපන කලාපේටද විශෂංග රැසක් එක්වනවා. නල් හරිත කලාපය තුළදී විදුලි බලෙන් ධවනය වන ත්‍රරෝධ රත සහ විධ වාහන පිළිබඳ දැනුවත් කරෙනවා. சූறு බලෙන් ක්‍රාත්මක වන උපකරණ සමුද්‍ර සහ වෙෙරල ආරක්‍ෂණ ආර්ථිකමය ව්‍යාපාර පිළිබඳ ැනුම ලබාදීම ඊටායත්. විද්‍යා තාක්ෂණික නවනිපையும்ම් පිළබඳ තොරතුරු නවනිපයුම් කලාපෙන් ලබාගත හැකි. සංහිධයා කලාපය තුළින් අහන්න ගීතය සමඟ සංහිතිාව පිළිබඳ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරෙනවා. ්‍රීඩා සහ පෞරුෂ වර්ධන කලපයක් ද ප්‍රදශනයට ඇතුළාත්. අපනෑන මට්ට මේ නිමියඳුම් සහ සියලුම බාන්ඩ මෙන්ම විවිධකාර ආහාරපාන වෙළඳ කලාපයතුළින් ලබාගත හැකි. මෙ අතර Entටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදශන භූමියයේ ITන් මධ්‍යචාලයේ ප්‍රදශන කුටියයක් ද පවතිනවා. රප ආහිනිිය හා ගුවන් විදුලි ප්‍රෞෘති මෙන්ම වැඩසහන් නිෂ්පාධනය කෙරෙන ආකාරය මෙම ප්‍රදශන කුටියේදී දකගත හැකි. එමෙන්ම මාධ්‍ය ආයතනයක ක්‍රියාකාරිத்துය පිළිබඳ සියුොතුු මෙහිදී ලබාගත හැකිවනවා. අග්‍රමාත්‍ය රනිල් விක්‍රමසිංහතා මෙන්ම මැති ඇමතිවරුද ITN மாධத்திකුටියයට පැිණயா? එෙන්ම අනෙකුත් මාධ්‍ය ආයතනවල ප්‍රදශන කුட்டிි වලටද අග්‍රමා්‍යவரයා ගමண் කலாம். ராஜජ අමාත්‍ය සுජීව සනසිංහ මහතාද ITNෙන් மாධ්‍ය චාල කුටියයට පැමිණ අදහස්තැක් වූවා. ෑ තිනටි අපි ගෙන ගමම්ම යඩිතල පාසුකන්ටික අපි නිර්මාණය කරනගවමම් පිබලාපුරොත්වයෙනවා පරටේ නරු දනතාවට. නය පාසුකම් මයෝජන පාසුකන්ම් ඒවගේම භූමිය ඒවගේ මනෙකු තාක්ෂන මෙසියල් ලබා දෙනක වෙලදඳොල පල් ලබදන්න දමයි අප චීනය මැලේසිාව තායිලත සිංගා රුව ඉන්දයා වගේට ල ල්ද ගේියසු ඇතිරන්න. ඒ තම අපි නත උනාන්දු කරන්නේ මේ දැනුමතුළින් එ නිෂ්පාදන වියවසයිකින් බවට මේ තරුණනයක් පත්කරග තමයි බලාපොරොත්තු. ප්‍රථම වරට වේ මාධ්‍යවේදයෙන් සඳහා ප්‍රදශනයකදේ කටයක්ක් වෙන් කරතිබීම එඩ්‍රයිස් ්‍රී ලංකා ප්‍රදශනයේ තවත් විශෂත්වයක්. මොනරාගද දිස්ට්‍රිකයේ ජනතාව සඳහා දහනවයයි අනුව සුවසරියර ගිලන් ප්‍රතිසේවාව ලබාදීම මෙම ප්‍රදර්ශන භූමයේදී අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් සිදුකෙරුණා. වී විස්සයි විසිපහ ටිකට් පතහඳන්වාදීම හා ඉඩම් ඔප්පු ප්‍රධානයක් ද සිදුකෙරුණේ මීට සමගාමී වයි. උ චතරේ මහා කලා මංගල්ලය වන සුමතිස් සම්මානු ලේදී යිITයෙන් සමාන රසකෙන් පෙතුම් ලැබවා. මෙමරද සුමති සම්මානුල සඳහා මාධ්‍ය අනුක්‍රහල බාදනේ යිITයෙන් මධ්‍යචාලයයි. නිර්මාණකරුවන් සහ රංගනි ශිල්පීන්, පෙරමග බලා සිටි විසතුන්වන සුමති සම්මාන උලෙල පැවැත්වනේ නිෙළුම් පොකුණ රගහලේති. මෙහිදී යිITන් ප්‍රෘති අංශේ ගයන් ඇල්ේ ගඩ නිශ්ානය කළ උුමා ඔයේ ඇත්තකතාව හොඳම කාලීන වැඩස්්‍රහන ලෙස සම්මානයට පාත්‍ර වනාක්. මෙම පවෘති අංශයේ ඔෂද ප්‍රියංකරගේ ආටි විශේෂාන්ගේයට සම්මාන හිමි වනේ හොඳම සඟරාමය වැඩසටහන ලෙසයි. අයිටයන් හි මංචුල ඇතුකළගේ පති වැඩසටහන, හොඳම රූපවාහිණී වාර්තා වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වනා. ම යින් ඔස්සේ විකාශය කළ දියමංකඩ ටෙලිනාට්ටේ අශයෙන් මංචුල නැගී එන ටෙලිනාටේ නලුවාට හිමි සම්මානය හිමි කරගත්තා. සොඳරු ආත්ඥාව අධ්‍යක්ෂණය කළ යිITයෙන් හි උදය කුබාරතෙන්නුකෝන් ජූරයේ විශේෂ සම්මානයට පාත්‍ර වන.මිල්ලෑවබලව්ව ටෙලිනාටයටද ජූරයේ තවත් විශේෂ සම්මානයක් හිමි වූ අතර ඒය කලීටස් මෙෙන්න් නිස් ලබාගත්තා. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘති වාර්තාකරණය දෙවනුස්ථානය අයිෙන් ප්‍රෞෘති අංශයට හිමි වුණ ඉන්දික බීරකෝන් එම සම්මානය ලබාගත්තා අංශතිස් අටක් යටතේ මෙවර සම්මාන පිරිනමුණ හොඳම රෝපවාහිනී ග්‍රෆික් සජවීකරණය මෙවර හඳුන්වාදුන් විශේෂ සම්මානයයි දෙදහස්දහට සුමති සම්මාන ලල සඳහා නිර්දේශිත நாමය අතර ITN நாளிக்காව මෙවද ඉදිරෙන්ම සිටිනවා. බම්ස්ටෙක් සමලුවට සහභාගවීම සඳහා නේපාලට ගිය ජනනාධිපදී මත්‍රීපාල සිරිසේන වැතිතුමාට උනුසුම් පිළි ගැනීමක් හිමි වුණ. බහවාංික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා බෙන්ංගලපුොක්ක ප්‍රේශය ෙවත්න් බිම් ස්ටෙක් තරවනි රාජචනායක සමළුව නපාලේදී පැවැත්වෙනවා. කත්ම්ඩු ත්‍රබුවන් ජාති්‍යන්තර ගුවන්තට පලේදී ජනාධපතිතුමා පිළිගැනීමේ අවස්ථාවට, නේපාල නියෝජ්‍ය අග්‍රාමාතය සහ ආරක්ෂක අමාත්‍ය අයිශ්ව පොප්‍රරේන් මහතා ඇතුළු විශේෂ නයෝජිත පිරිසාක් එෙක්ව සිටියා නේපාලයේ කත්මන්දු නුවරවෙත ළඟූ ජනාධිපති මෛත්‍රපාල සිරිසන මැතිතුමා පූරණ හමුදා උත්තමාචාර සහිතව, ඉතා අභිමානවත් අයුරින් පිළිෙනීමෙන් අනතුරව දෙරටේ ජාතික ගීවාදනි කෙරුණා ජනාධිපතිතුමා පැමිණිණ මකති පස දෙරටීම ජාතික දජවලින් සරසාතිබන හැට වසරක අතීත මිතු දමසී පත්කරමින් මෙම පිළිකැනීම අවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිතුමා මේේ පාල නිියෝච්ච අක්‍රමාත්‍ය අයි්වර් පෝක්‍රේල් මහතා සමඟ සුවත කතා භාගධ නිරත වනා. ිම්ස්ටෙක් රජ්නායික සමළුව හෙට සහ අනිතා කත්ම්ඩු නුවරදි පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ. බෙන්ංගාලබොක්ක සාමකාමී, ශශ්්‍රීක සහ තිරසර කලාපයක් බවට පත්කිරීමයන්නයි. ිම්ස්ෙක් සමළුව ංගලාදේශය භූතානිය, ඉන්ති්‍යාවමන්මාරය ශ්‍රී ලංකාව සහ තායිලන්තේ යන දකුණු හා අක්නීදික ආසියන් රටවල් හතකින් සමන් විත කලාපී හවුලක්. හි ප්‍රධාන අරමන වන්නේ බංාල බොක් ආශයුත දක්ුණු ආසියාන්නු සහ අක්නනිදික ආසයයානු රටවල, තාක්ෂණක හා ආර්ථික සයුගිතාවතුලින්, සවභාග්‍ය උතා කරගැනීමයි. ජනාදීපතිතුමා සමලු ඇමතිීමට නීමිට වැත්තේ තිස් එක් වනතායි. නැවතත් ප්‍රවෘතිී. ද ලි හ ො ස්වර රන් නිසිලෙසගේ ඇතුල කරුණු රසක් සහන්ද වි මත් පල පිළිවෙල ්‍ර ත්ම කරන බව මත සිරි පාද ල්වා මහ පවසනවා සන්ද ැ න ප්‍ර ක් දිරි පත් රීම ොත් ද හමට එක්මෙන් එ හතා කියයාසිට. පරොත්තුවා ැබිනෙට් න්දරට විශේෂ කැබිනැට පත්තරිිකා වක්ගෙන අන්ඩ පෞද්ගලික බස් සේවයේ රියදුරු කොන්දොස්තරවරුන් ඇතුළු ඔවන්ගේ සුභසාධනය ඒ වැටොප් පාරිත්තෝෂික දීමනා E EF දීමනා නිසි ලෙස ලබාදීමටත්ද ඔවුන්ට යම්මාකාරයකින් සේවා ශස්තිරතාවයක් ඇතිවන අයුනින් සේවය ආරක්ෂා කිරීම සඳහාත් වැඩපිළිවෙලක් සකත් කිරීමට ඉදිරි මාස කීපය තුළදී අපි අට යුතු කර ග. ලංගම සේවකීන්ගේ උන්නතිය වෙනුවෙන්ද පියවර රසක් ගන්නා බවයි අමා්‍යවරයා මාධ්‍ය හමේ දී ප්‍රකාශ්්‍ය කලේ. මේ අවුරුද්ධේ ප්‍රමවන්ට ලංකා ගමනා ගම මණ්ඩලේ සේවකින් සඳහා. රුපියල් දහදාහක පාරිතෝචික දීීමනාවක්. බෝනස් එකක් දෙන්න කටයුතු කරගෙන යනවා. ලංකා ගමනාගමන මණ්ඩලේ, කාර්ය මණ්ඩලේ පලිබඳ කාර්රිය පරිපාටයක්ක් හදාගෙන යනවා ඒකාරිී පරිපාටිය භාණ්ඩාගාරයෙන් අනුමතුුණයින් පස්සේ යම් ආකාරයක. පඩි වැඩිකිරීමකුත්තු ඉන් පස්සේ ලබාදීමට දැන්සිල්ලම සැලසුම් කරල ඉවරයි. ආරක්ෂක මාත්‍යංශයේ හිටපුූලඒේකම් ගෝටාබේ රජපක්ෂම හතා ජනාතිපති පරීක්ෂණ කොමිෂන් සභවේ විමර්ෂණ ඒකය හවේ අද ප්‍රකාශ ලපාතුන්නාව. ශ්‍ර lanක ලයින් ්‍රී lanකාක ටන් සහ මෙහින් ලංකා ආයතනවල පසුක සමයේ සිදුවූබව කියන අක්‍රමිකතා සබන්ධන් විමර්ශනය කරන ජනාතිපති කොමිසම හමුවයි ඔහු මෙසේ ප්‍රකාශ ලබාතුන්නේ ඔහුගෙන් පැත්තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත්තා ගෝටාබේ රාජපක්ෂ මහතා මෙහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරම්භක සාමාජකයකුද වනවා එම සමගම පිහිටවීමට ලාපදිංචකිරීම සඳහා අවිතුම් පත් භාරදී අඇත්තේදමොහයි. මිහින් ලංකාගුවන් සේවාව ආරම්භ කරාම එහි අධ්‍යක්ෂක මණ්ඩලේ මුලින්ම මම සේවය කරා ඇතතම ඒ සේවය කරේ ආරක්ෂකලේකම්වරයාට අමතරව හැබැයි මේ සේවය කරන අවස්ථාවේදී මම කිසිම අමතර වේතනයක් හෝ වර ප්‍රශයාධයක්ත් ලබාගන්නේ නැතුව තමයි මේ අමතර සේවාවන් සිද්ධ කළේ එම ගුවන් සේවය ආරම්භ කිරීම සහ එහි ක්‍රියාකාරිතය පිළිබඳව තමයි මම සාක්ෂයක් ලබාදු. න් මීට පෙර පාස ගානක පිත්තමයි කොමිසම් පත් කර කොමසමේද කතාාවු දෙතමා මහිනයා ආජ්‍යක්ෂමන්ඩ පත්කලදින කැබිටර් මතිින් තොරව කියෙන එක කතාව ඇත්ව ොබතුමර්මයි චෝදරාවේ මටඉන්න බෑනේ මාව පත්කරින් පස්සේ එක මගේ රාජකාරයයක් නෙවේඒ රේගිය හමත්‍යංශේ රාජකාරයක්ඒ කැබිණට අනුමැතිය හබා ගැනීම අධ්‍යක්ෂක මණ්ඩලයට මාව පත්කල් එව්ුවම එත නිදලා රාජකාරි කිරීම තයි ම හිතුව. මේ අතර මුදල්ලමත්‍යන් ශ්‍රේ හිටපු ලේකම් පිබ ජයිසුන්දරි සහ හිටපු ජනාධීපති ලේකම් ලිත් විරතුන් ගයන බහත්පොරුන්ද විමර්ශණ ඒක කිය හමුුවේ ප්‍රකාශ ලබාතුන්නා. ඩ ඩුලවාදනකට මුල් කිර මේ ඉතින් කොමිෂන් සභහවල් පල යකොත්. ල් අවල නෝ නතිගේ සඳහා ප්‍රකාශයක් ගන්නනේ හිටබූ ජනාධපතිලේකම් හැටියටන ම හිටියමහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලේ පොඩි කාලය ඔබතුමාට නඩ ගොඩයිනේ. මෙ අතර මෙම දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පත් කළ ජනාතිවති කොමිසමද අද පෙරවරේ රැස්සුනා. ඇහිදී දෙදහස් එකොල් හවසරේ රුසිියාවේ විකුණුම් අල විනියෝජි කාර්යාලය පෙහිටවීම වෙනුවෙන් සාධයක් සංවිධහන කිරීම සඳහා රොපියල් ිලියන විසි හතරක මුදලක් ශ්‍රීලංක ගන් සමග වින් රුසියාවේ ශ්‍රීලංකා තානපති කාරයාය වෙත බාතුන් ව කියන සිත්යක් සම්බන්ධයෙන් තොරතුරවානාවරණය ව. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානානපති උදයන්ග රතුන්ග මහතාගේ සමහයේදී මෙ සිද ඇත්තේ. ්‍ර ලංකන් ගන් සමාගමී දායම් ගිනම් කරන ජෙෂ්ටළලමනාකාරණී, ඔපේකා අබේස කර මහත්මිය කොමිසම හමුුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේද මේ හෙළි වුණේ. මෙම සාදයේ සංවිධන කර තිබුණේ ගුවන්ට සමාගමේ විකුණුම් අලිවිනියෝජතයන්හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සාදයට අවශ්‍ය වියදම් දරන බවට වූ එකතාවක් මතයි. සාදය සඳහා වියදම් වී ඇති මුළ මුදල, ඇමරිකා ඩොල එකක්ලක්ෂ අසූ හතර දහසක් වන බවයි, කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඇය කියයා සිටේ. මෙම මුදල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රිචුව ගෙවිය හැකිවුවෝද අතරමැදී ආයතනයක් සම්බන්ධ කර ගනිමින් අදාළ මුදල් ගෙවීම විමතයට කරුණක් බව, ඔපේ කා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ. ඒොල සමඟග සීන මිශ්්‍ර කළහොත් දැඩි ක්‍රියාමාර්ද ගන්නා බව අමාත්ත්‍ය නොවෙන් දිසානායකම හතා පවසනවා ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ ඉදි කළ කුඩා තේවතු සම්හර්ධන අධිකාරියේ, ගාල්ල පාධශ්ීකාර්යා ීමේ අවස්ථාවට එක්වමින් අවත්්‍යවරයා මේ බව කියා සිටියා. ගාල්ල කොටුව සංචාරක කලාපයක් කිරීමේ අරමුණ ඇතිව ගාල්ල කොටුවී ඇති රජයකාරුයාල වෙනත් ස්ථාන වලට රැගෙනයාමේ ව්‍යාපෘතිී යටතේ මෙම නවකාරර්යාලය පිහිටවා තිබින්නේ. මන්ත්‍රී බඳ ලල් බන්ඩාරි ගොඩි මහතා ඇතුළු පරිසක් මෙමවස්ාවට එක්කුණා. කැකිරාව එපාවෙල මාර්ගයේදී බස්රතයයක්කන් තාපයක ගැටීම සිද වූ අනුතුරකින් එක් යිු මිය ගොස් දොස් දෙනිෙකුතු වල ලැබවා ඒ පිළිබඳ ඇළු තවත් පරොත්තු හිෙපික තුොරතුු ෙ හන විේෂංන්කෙන්. න . ලකා යද දාව ර්ෂිකව සන්ුධහන කරන ොඹ ආරක්ෂක සමුලෝද දහස්ථහාට කොළඹදී හෙට ආරම්භවනවා. දේශහා ජාතන්තරටම ආක්ෂිවිදතුන් රැසරගේ සහභාගෙත්තුවෙන් දෙදිනක් පුරා එය පැත්වීමට නමතයි. කොළම්ඹ ආරක්ෂික සමුළුවේ මෙවැරතේමාව වී ඇත්තේ ගොලිය වියවුල් හමුවේ දේශය සුරක්ෂාවයන්නයි. බන්ඩාරුනායික ජාතන්තර සම්බන්ත්‍රර්ශලාවේදී හෙට ආරම්භ වන මෙම සමුළුව තුළදී ආරක්ෂාව පිළිබඳහා විශිෂත්නය උපදේශනාත්මක දැනුම හෝමාරුකර ගැනීමට නියමිතයි. ජාතික කලාපිය හා ගෝලිය කරුණු ආස්ත්‍රෙන් ස්ථාවර වට පිටාවක් ගොඩනගා ගැනීමට අදාළ ජාතික හා ජාතන්තරතලේ විසඳුම් මෙම සමුළුවේදී සාකච්ඡා කරෙනවා ආරක්ෂාවට තර්ජනයක් වී ඇති ප්‍රවණතාවය කීපයක් පිළිබඳ සාකච්ඡා කරන්න උත්සාහ කරනවා විශේෂයෙන්ම සයිබ අවකාශය තින තර්ජන පිළිබඳ ඒවගේම දේශපාලන අන්තවාදය පිළිබඳ සහ එමින් පටකා ආරක්ෂාවට ඇතිවී හැකි තර්ජනය ඒවගේමමිනිසා විසින් ඇතිකරු ලබන දේශගුණක විපාර්ය යාස නිසා රටක ආරක්ෂාවට ඇති හැකි තර්ජන ඒවගේම දේශය සහ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන්ගේ සංක්‍රමණය නිසා ටක ආරක්ෂාවට ඇති හකි ජන පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරත්තු වෙනවා. මේ සඳහා රටවල් හතලිස් එකකට ආසන්න ප්‍රමාණයකින් ආරාධිතයන් සහභාගනො යවගේම තිහසා තිස්සක යන දෙදිනයන්හි පැවැවත්ව වන දේශන සඳහා. දේශය මෙන්ම විදේශය විදවතුන් ආරක්ෂක විශ්ලේෂකෙන් සහ පර්ේෂකෙන්. මෙම ඉදිරිපත් කිරීම් ඉදිරිපත් කරනු ලබනො දැන් ව්‍යාරික තුරතුර. තන හ പල බ ක් ස ර දശ ද පැවත් . තන ල අධ්‍යක්ෂ අර හතා ප්‍රධනතුවෙන්. රද හ ොල සි ස ර හ තന ර ണ රිසක් . හ ට න ක් හ ස ස දු ර ේෂ හ හ පස ක්് ල් ർගධ ක ක්് යි ට ගේ හන ්‍යා එක හපති මයන් පාරික් සහ, ඩ ෝ සහපති රන්ජිත් පන්ි ගෑන මහතුරන් ඇතු ෙරිසක් ම ාව හ ුණ. දිය හ ්‍යායේ නවත නිෂ්පාතනය හ ච දක් ම පද ප ති ක්ෂ දස් හට පදශනයඇතුල පෙහි, ර රෝ ි පදශන කො තු ද ශ ාන ල දක්ුණ අමත්‍ය සි ප්‍රයමදස හතාගේ ප්‍රදානත්වේ. යයේ නවදස්ක දහ පහල පත් සාහතිකඇත් නිෂ්පාතනය කළ එකම රැල සිවිිත හඩුවමයයි. එමෙන්ම ඊයම් රහිතුව නිෂ්පාතනයකිරීම සෑම තත් පරක්ෂණයක් හම නීමත සසාතික ලබාතිීම මහි විශෂත්වයක්. ම න ලි ටුව වන ොහ පේට ගන ිදරව වෙන ැල්ලින් බානීමට ආශ් ප්‍රරති කාශය අනතුර අත්‍රේක සයසු විශේෂන්ගේ පන පොත්ව වන්න. එස මගින් අයිටයන් වති අදටවසන්න ඔබට සාත්තයක් www.ipnews.telCA. දේශපාලන මළකඳන්වලට පන පුවන්න නොහැකි බව රාජපක්ෂලාගේ කෙරවාවල් වලින් දැන් වමනාවටත් වඩා පැහැදිලිවෙමින් තිබේ. මහින්දගේ අනුහස් සහිත නායකත්වය හුලං පිරිච්ච බැලමොත් බව. ඒ කල්ලියයේ එක එකකාලාගේ නන්ඩඩවිලිවලින් පැදිලිය. නායකයකු නැති සොවින් ඔවුන් පෙළමින් නැත. මහිந்தට පුළුවන් කියාගෙන හතරවෙනි වලටත් ජනාධපතිවරණයට ඉදිරිපත්වීමක් ගැනකිය වූ අය දැන් ඒ අකුලාගෙන තිබේ. මහින්ந்தට බැරිබව දැන් මහින්දටම පිළිගන්නට සිදුව තිබෙන සත්‍යකාරණයක් බවට සැකනැත පොහොට්ටුව පස්සිෙන් වැටනු අය දැන් වෙනතක බලන්න පටන්ගෙන තිබේ පසුගේ පලාත්පාලන මැතිවරණයේදී ජනතා නයෝජිතයන් ලෙස පත්කළවුන් බොහොමයක් වංචා කාරි අපරාධකාරි තක්කඩියන් සහා ක්දයන් බව, දිනෙන් දිනම සාක්ෂි සහිතව හෙළිවෙමින් තිබේ. ඒ කිසිදුූ පලාාත්පාලන ආයතනයක මෙලෝ වැඩක් වෙන්නේ නැත. ඒවා පිස්සු විකාර නාඩගම්මඩු බවට පත්ව තිබේ? පලාාත්පාලන ආහිතනවලට පැවරෙන වගකීම් පවා, මධ්‍යම ආණ්ඩුවට මැදිහත්ව කරන්නට සිදුව ඇත්තේ ඒ නිසාය. එදා පොහොට්ටු පාක්ෂිකයාව පොල්ලලි පාක්ෂිකයා කියයා හැඳින් වූ බන්දුලගුණවර්ධනගේ ප්‍රකාශය දිනෙන් දින තහවුරුවෙමින් තිබේ අසරන පොහොට්ටු පාක්ෂිකයාට දැන් සිදුව ඇත්තේ මොනරාගල එ ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නරබා හෝ සෑහීමකට පත්වන්නටය ඒ පස්සෙෙන් දුවන්නටය ජහපාලන රජයේ දේශපාලන භේදයකින් තොරව රටේ සමස්ත පපුරවැසියාවත ලබාදමින් තිබෙන සංවර්ධනයේ ප්‍රතිලාභ දැන් ඔවුන්ද මීක් නතුව බා ින් ති රාජපක්ෂලා දෙදහස් පහලවේදී ලැබූ දේශපාලන මරණයේ මරණපරීක්ෂණ කටිත්තුවලින් සනාත වන්නේ. එදා සිදුකළ වංචා දූෂණචෝදනා, සනාථ වීමට තරම් කරුණුකාරණා දැන් හෙළිදරවවමින් පවතින බවය. අධිකරණ ක්‍රියාවලිය වේගවත් වී තිබේ. දුරටත් රාජපක්ෂලාට පන්සල් ගානේ රස්තියාදුකසමින් බොරු වැපිරවියනු හැක. මන්ඩ. හොරු බොහොමයක් දැන් කරමුලින් අල්ලා ගැනීමට හැකිව තිබෙන නිසාය. නඩුපිට නඩු වැටමින් තිබෙනවිට කාට උනත් සිදුවන විපරීත මානසිකත්වය රාජපක්ෂලාටද පොදුය නානා ප්‍රකාර පදනමක් නැති කෑකෝ ගැසීමම්, රංචු ගැසීම් සිදුවමින් තිබෙන්නේ මේ විපරීත මානසිකත්වය නිසාය. එක එක රාජපක්ෂලා කරල්හිටගෙනාවත් සාර්ථක වන්නට නොහැකිවිය දැන් නාමල්ව ඉස්සරහට දාගෙන නටන නාඩගමටද වෙන්නේ ඒ සන්තෑසියම බව අමුතුුවෙන්කිවයුතු නැත. දැනටමත් එය සිංහිති නාඩගමක් බවට පත්ව තිබේ දැනට මේ ඇති සෙස්ස පස්සට.